Signature Makemai. ජයගමු ශ්‍රී ලංකා ජූලි 12 සහ 13 කිලිනොච්චිය මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ පටි ගෙවාගෙන වෘත්තීය සමිති උපදේශකයෝ කියලා වෘත්තීය සමිති ව්‍යාපාරයේ අවස්ථාවාදීන් රොත්තක් තියාගෙන ජනාධිපති ලේකම් කාර්යාලය. ඒගොල්ලෝ කල්පනා කරමින් ඉන්නවා මේ ශේෂය කොහොමද පාලකයන්ට වාසි වෙන විදිහේ අරගල වලට කැඳවන්නේ කියලා. ඕන නම් කරාම කියන්න පුළුවන් නමන් දෙකක්. කියන්න ලැජ්ජයි. එහෙනම් වෘත්ති සමිති නායකයෝ කියලා කියන්න හොඳ නැහැ. නම් කරන්න පුළුවන්. ඒගොල්ලෝ ප්ලෑන් කරන්නෙම ඒගොල්ලන්ගේ කට්ටිය, සජබේ කට්ටිය, ධම්මලා මොනාරි අරගලයක් වැඩවර්ජනයක් කරේ මොකක් කරා ජනතාව පීඩාකාරීපත් වෙන තැනින් අල්ලලා එළියට ඇදලා රනිල් වික්‍රමසිංහව ගේනවා ජනතාවගේ ගැලුම් කාර්යය විදියට. ඒක තමයි ඒගොල්ලන්ගේ ප්ලෑන් එක. අංගය රටේ ජනතාව මේ තරමට ඉවසන එක ගැන සතුටු වෙන්න ඕන අපි. ඊයේ දුම්රිය වර්ජනේ තාම යනවා. සමහර අය කෝච්චි නැගලා වර්ජනේ පටන් ගන්නකොට ටිකට් අරගෙන ගමන් යන වැඩ වර්ජනය. අපි බොහෝ කාලයක තිස්සේ ඉඳන් විශේෂයෙන් දුම්රිය ශේෂය සහෝදරුන්ට දිගට ඒ යූනියන් වලට පොදුවේ අපි ඉල්ලීමක් කරනවා. අඩුතරමින් දුම්රිය වැඩ වර්ජනයක් කරනවා නම් දින කීපයකට පෙර ඒක ප්‍රකාශ කරන්න. අඩුතරමින් පානදුරෙන් කෝච්චියට නගින, එහෙම නැත්නම් රාගමෙන් තමන්ගේ දරුවා මොන්ටිසෝරියට දාලා කෝච්චිය නගින දෙමව්පියෝ හවස වැඩ ඇරලා යන්න එනකොට ස්ටේෂන් එකට කෝච්චිය නවත්තලා නම් ඒ පොදු මහජනයා පත් වෙන දැවැන්ත පීඩාවක් තියෙනවා. ඒතර උසමිති ව්‍යාපාරේ කවදත් ඒක ගැන හිතන්න ඕනේ. මේවට පිටාව තුළ ඒක වැඩිපුර හිතන්න. රාජ්‍ය සේවකයාට, පෞද්ගලික අංශයට අපි හැමෝටම දීපු සටන් භූමි තියෙනවා. සටන් කරන්න භූමි එක මහපාර එකත් හොඳ තැනක්. ඇත්තම කියනවා ගෝඨාභය රාජපක්ෂව ගෙදර යව්වේ මහපාර සටනේ. වැඩවර්ජන වලින් නෙමෙයි. ඒකෙන් කියවෙන දෙයක් තියෙනවා. මොකක්ද? මහපාරේ උද්ඝෝෂණය ජාතික මට්ටමින් ඉදිරියට ගෙනාවොත් ඒක වැඩවර්ජනයකට වඩා ප්‍රබලයි. ඒයි උද්ඝෝෂණයත් එක්ක පොදු ජනතාව සම්බන්ධ වෙනවා මිසක් ඒකට එරෙහි වෙන්නේ නැහැ. දැන් පාලකයෝ ඉන්නේ එල්ලෙන්න වැල් නැතුවනේ. එල්ලෙන්න වැල් නැතුව ඉන්න රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂලා ඇතුළු පාලක කල්ලිය හෙටනිද්දා තියෙන ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න ඉන්න වෙලාවේ ඒගොල්ලන්ට පොදු ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න පිදුරු ගහක් හරි හම්බෙනවා නම් එල්ලෙන්න ඒ වෙනුවෙන්. ඒක එල්ලෙනවා. එතකොට ගුරු විදුහල්පති වැඩවර්ජනය රනිල් වික්‍රමසිංහට එල්ලෙන්න වැලක් බවට පත් වෙනවා. මිනිහා මේ ගහගෙන යමින් තියෙන්නේ. එතකොට අපේ දැක්ම අනුව ජාතික ගුරු සමිති මධ්‍යස්ථානයේ දැක්ම අනුව මේ වෙලාවේ ගුරුවරුන්ගේ වැඩවර්ජනය මේ පීඩාකාරී පාලකයන්ට වාසියක් සලසා දෙනවා. පොදු අරගලයට අවාසියක් ගේන. ඒගොල්ලන්ට එල්ලෙන්න වැලක් හම්. අපි කියන්නේ මේ වෙලාවේ ගුරුවරුන්ටයි විදුහල්පතිවරුන්ටයි මේ පාලනය පන්නමු. ඒකට අරගල කරමු. දැන් පැරණි හැමදාම තිබුණු සම්ප්‍රදාය මත පදනම් වෙලා අරගල කරන යුගයක් නෙමෙයි. තත්ත්වය මුළුමනින්ම වෙනස් වෙලාදී. ඒ වෙනස් වීමට සරලන විදියට අපේ උත්සමිති ව්‍යාපාරයට වෙනස් වෙන්න බැරි නම් ඒක මේ රටේ පීඩිත පන්තියේ සහ ප්‍රගතිශීලී ජනතාවගේ මෙතෙක් කරපු අරගල වලට කරන අපරාධයක්. ඒක අපරාධයක් බවට පත් වෙනවා දැනුවත්ව හරි නොදැනුවත්ව හරි. ඉතින් අපිට අවස්ථාව අහිමි කරපු භූමියක, කියන්නේ බලය හුවමාරු කර ගැනීමට සමත් භූමියේ අරගලයේ සටනේ ජයග්‍රාහී කොඩිය උස්සන් ඉන්න වෙලාවේ ඒ වටා පෙළගැහිච්ච ජනතාව වැඩවර්ජන මගින් ඈත් කරනවනම් ඒක ද්‍රෝහි ක්‍රියාවක්. දැනුවත් හෝ නොදැනුවත් ඒක තමයි අපේ දැක්ම. ඒ දැක්ම තමයි මේකේ තියෙන්නේ. මේ වැඩපිළිවෙලේ තියෙන්නේ ඒ දැක්ම. අපි උද්ඝෝෂණ, සටන්, අරගල ඔක්කොම කරන අතර ජාතික ගුරු සමිති මධ්‍යස්ථානයේ අපි කිසිදු වැඩවර්ජනයකට සම්බන්ධවන්නේ නැහැ. ස්ථිරයි. කිසිදු වැඩවර්ජනයකට අපි සම්බන්ධ වෙන්නේ නැහැ මේ කාලය තුල. ඒක විශේෂ තත්ත්වයක්. මොකද මේ වෙලාවේ සටන වැඩවර්ජනය නෙමෙයි. ඒක ප්‍රතිගාමී සටන් පාඩයක් ආව පහුගිය දවස්වල වැඩ නතර කරලා සටන් කරනවා මිස වැඩ කරමින් සටන් කරන්නේ නැත. කොහොමද ඒක? වැඩ කරමින් සටන් කරන්නේ නැහැ. සටන් කරනවා නම් කරන්නේ වැඩ නවත්තලා. ඒක රනිල්ලගේ, එහෙම නැත්නම් සජබේ සටන් පාඩ. පොදු ජනයාගේ නෙමෙයි. අරගලයක් කරනවා නම් කරන්නේ වැඩ නවත්තලා. වැඩ කරමින් අරගල නැහැ කියලා සටන් පාඩයක් ආවා. ඒකෙන් මොකද ඒක තියෙන්නේ? ඔක්කොම ගුරුවරු ටිකයි විදුහල්පතිවරු ටිකයි පාසල් වහලා ඉස්කෝල වහලා ගෙදරින් ඕන. වැඩ කරමින් අරගල නැහැ. බැලුව බැලමට ප්‍රගතිශීලී වගේ. නමුත් ගැඹුරින් විමසලා බැලුවම පට්ට ප්‍රතිගාමී. ඒ සටන් පාඩේ ගෙනාපු අය. ඒක රනිල්ලගේ, රාජපක්ෂලගේ, ජනාධිපති ලේකම් කාර්යාලය සජිත්ලගේ. ඒක හැදෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයද නැද්ද කොතනද දන්නේ නැහැ. නමුත් කොතන හැදුණත් අරමුණ එකයි. මොකද්ද? වැඩ කරමින් වර්ජන නැත. අපි කියන්නේ වැඩ කරමින් අරගල ඇත. වැඩ කරමින් අරගල තියෙන බවට ඔන්න ආරම්භය අද හෝමාගමින් ගුරුවරු එළියට දානවා. ඒ නිසා මේ සටන් කියලා කියන්නේ මේ වෙලාවේ, විශේෂයෙන් මේ වෙලාවේ, නැවතත් කියනවා මේ වෙලාවේ වැඩවර්ජන නම් නෙමෙයි. ඒක ජනතාව
ද්‍රෝහී පාලකයන් වෙතට තල්ලු කිරීම. ජනතාව තල්ලු කරනවා ද්‍රෝහී පාලකයන් වෙත. ඒක පාලකයන්ට වාසියක්. එහෙනම් සටන අපිට ගන්න වෙනවා පාලකයන් වෙනුවෙන් කරන සටන. ඒ නිසා අපි මූලික වශයෙන් අරගලයක් කරමු, වැඩවර්ජනත් කරමු. මොකටද? පාලකයෝ පන්න. ඉල්ලීම් දෙන්න බැරි පාලකයෝ ඵලයක්. හොඳටම ඇති. දැන් කාලේ පැනලා. ඒ කියන්නේ මේගොල්ලෝ යන්න ඕන ඩේට් එක පැනලා තින්නේ දැන්. ඇත්ත කතාව. මේගොල්ලෝ යා යුතු ඩේට් එක පැනලා තින්නේ. යන්න තිබ්බ තැන කොතනද? යන්න තිබ්බ තැන වැරද්දුවෙත් ගෝල් පේස් අරගලෙමයි. ගෝටලාව යව්වෙත් ඒ අරගලෙමයි. ඒක බාගෙට සිද්ධ වීම තමයි ප්‍රශ්නේ. මොකද ප්‍රශ්නේ? ගෝටා ගෝ හෝම්. හරි. ගෝටා ගියා. ඊට පස්සේ මොකක්ද තිබුණේ? පාර්ලිමේන්තුව විසිරුණු කියලා මුළු රටම මුළු ජනතාවම පාර්ලිමේන්තුව වටකරන තැනට ගේන්න. ඒකට ගෝල් පේස් අරගලේ ඇතැම් නායකයෝ එකඟ වුණේ නෑ විතරක් නෙමෙයි, ඒ අරගලයට යන්න එපා කියලා ප්‍රසිද්ධියේ නිවේදන එළියට දැම්මා. ඒකෙන් තමයි විධායක ජනාධිපති කුළුණ බිඳවැටුණාට පස්සේ නැවතත් එම කුළුණ ගොඩනගා ගන්න ඉඩ අවස්ථාව සලසා දුන්නේ. ඒකත් දැනුවත් වුණ දෙනවා. ඇයි අරක යවලා පාර්ලිමේන්තුව තියාගත්තම පාර්ලිමේන්තුවට පුළුවන් නැවත මේක හදන්න. හැදුවා. ඒකෙන් තමයි ජනතාව මේ දිගින් දිගටම බැටකන්නේ. ඒක බාගරගලයක් බවට පත් වුණා. ඒ අද්දකින්. ඒවා අද්දකින්. ඒවා අපි මේ ඔළුව ගලේ ගහගන්න ඕන ඒවා නෙමෙයි. ඒවා අද්දකින්. ඒ කියන්නේ අපේ රටේ ව්‍යවස්ථාවට අනුව උගල දන්නව කවුරුත් විධායකයෙක් ගියාට පස්සේ ව්‍යවස්ථාදායකට ආයි පුළුවන් විධායකයා හදාගන්න. දන්නේ නැත්නම් දැන් දෙරනවා. එතකොට අර අරගලේ බාගෙට කරලා ඉතුරු කරයින් තමයි රනිල් වික්‍රමසිංහ කියලා ජනාධිපති කෙනෙක් ආවේ දුෂ්ට පාර්ලිමේන්තුව විසින් ගොඩනගා. එයා එතන සිට මේ කරපු වැඩ ඔක්කොම ජනතා ද්‍රෝහී වැඩ. ඉතින් ඒ වගේ දැන් ආයි වටේකින් පොදුමහජනයා ඔක්කොම පෙළගැහිලා ඉන්නකොට අවුරුදු 76ක මේ ප්‍රතිගාමී පාලනය පළවා හරින්න අර අවස්ථාවේ වගේම නිවැරදිම පැත්තට හරියට ගෙනාවේ නැත්තම් මේකත් අර අරගලේ වගේම ගප්සාවිය හැකි. අපි ඒකට ඉඩ නොදිය යුතුයි. ඒක අපේ වකිම් සහෝදරන්ට මතකයි, සහෝදරයන්ට මතකයි. ගෝල්පේ සරගලෙන් ගෝඩ පැනලා ගියාට පස්සේ අපි පාර්ලිමේන්තුව ළඟට ගියා. අපි පාර්ලිමේන්තුව ළඟට ගියා. වහාම ගියා. මොකද්ද හන්දිය? පොල් දුව හන්දිය. ගිහිල්ලා රටේ ජනතාවට, ගෝල්පේසගේ ජනතාවට වටේ හිටපු අයට ආරාධනා කරා ඔක්කොම මෙතෙන්ට එන්න කියලා. මෙතන තමයි ඊළඟ අධියර කියලා. බාරගත්තද? බාරගත්තේ නෑ. අරගලිය සම්පූර්ණ නෑ. ඒක ගබ්සා වුණා. ප්‍රතිගාමි පාලකයන්ට අන්තිමට තමන්ට නැවත ස්ථාපිත වෙන්න ඉඩ ලබා දුන්නා. දැනුවත්වද නොදැනුවත්වද අපි දන්නේ නැහැ. නමුත් දැනුවත් වුණත් නොදැනුවත් වුණත් ඒක සිද්ධ වුණා.